of music. චන්දන සූර්යාරච්චි සම කැඳවුම්කරු රාජ්‍යහ පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව ප්‍රධාන ලේකම් සංවර්ධනධාරී සේවා සංගමය. රාජ්‍යහ පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිතිය එකතුව විදිහට අපි ජූලි මාසේ 8 සහ 9 හෙට සහ අනිද්දා දින දෙක අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ප්‍රකාශයට පත් කළා තියෙනවා, දියත් කළා තියෙනවා. සා ජූලි මාසේ 8 සහ 9 අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ස්ථිරයි. අනිවාර්යෙන් ඒ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරනවා, ඉතාම සාර්ථක අන්දමින් දියත් කරන්න සියලු කටයුතු අපි මේ වෙනකොට සමස්ත රාජ්‍ය සේවාවෙත්, අර්ධ රාජ්‍ය අංශෙත්, ඒ වගේම පළාත් රාජ්‍ය සේවාවෙත්, විශ්‍රාමික වෘත්ති සමිති මේ සියලු දෙනා මේ වෙනකොට මේ ඉල්ලීම දිනා ගැනීම වෙනුවෙන් තම තමන්ගේ ශේෂ්‍රවල ඊට ගැළපෙන ක්‍රියාමාර්ග ගනිමින් කටයුතු කරමින් තියෙනවා. එසා අපි පැහැදිලිවම, ඉතා පැහැදිලිව නිශ්චිතවම කියනවා 8 සහ 9 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගය කිසිදු ආකාරයකින් වෙනස් වෙන්නේ නැහැ, අපිට හරවන්නේ නැහැ. ඒ නිසා ඒක ස්ථිරව ක්‍රියාත්මක වෙනවා. අපි පාලකයන්ට කියනවා මේ ක්‍රියාමාර්ග අපිට හරවන්න පුළුවන් නම් හරවන්න වෙන්නේ මේ ක්‍රියාමාර්ගයේ හැමුවේ අපි පාලකයන්ට බලධාරීන්ට ඉදිරිපත් කළ තියෙන ඒ ඉල්ලීම් වලට ජයග්‍රහණ ලැබුණොත් විතරයි කියන කාරණාව අපි තා පැහැදිලිව පාලකයන්ට සහ බලධාරීන්ට කියනවා. විශේෂයෙන්ම ජූලි මාසේ 8 වෙනිදා සහ 9 වෙනිදා හෙට සහ අනිද්දා සමස්ත රාජ්‍ය සේවා, පළාත් රාජ්‍ය සේවා, අර්ධ රාජ්‍යාංශය ඇතුළු මේ සියලු දෙනා මේ අසනීප නිවාඩු වාර්තා කරමින් මේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණය වුණේ එක මූලික ඉල්ලීමක් මුල් කරගෙන. එනිසා වෙන වෙන ඉල්ලීම් ජූලි මාසේ 8 සහ 9 අසනීප නිවාඩු වාර්තා කිරීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයේ වෙන වෙන ඉල්ලීම් නැහැ. එක ඉල්ලීමයි තියෙන්නේ. ඒ ඉල්ලීම තමයි ආණ්ඩුව විධායක සේවාවේ නිලධාරීන්ට පමණක් ලබා දෙන්න තීරණය කරපු ඒ රුපියල් 25,000 දක්වා වැඩි කළ දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට, පළාත් රාජ්‍ය සේවකයන්ට, අර්ධ රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමික ප්‍රජාවට ලබා දෙන්න කියන ඉල්ලීම පමණමයි මේ 8 සහ 9 අසනීප නිවාඩු වාර්තා කිරීමේ ඒ වෘත්තීය ක්‍රියාමාර්ගෙත් එක්ක අදාළ වෙන්නේ කියන එක අපි තා පැහැදිලිව වගකීමෙන් අවධාරණය කරනවා. එනිසා ආණ්ඩුවට විවිධ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරන්න දෙයක් නැහැ. ඉතාම පැහැදිලි එක නිශ්චිත ඉල්ලීමයි. අමාත්‍ය මණ්ඩලය විසින් පසුගිය ජූනි මාසේ 26 වෙනිදා තීරණයක් ගත්තා විධායක සේවාවේ නිලධාරීන්ට පමණක් මේ රුපියල් 25,000ක් දක්වා දීමනාව වැඩි කරලා ලබා දෙන්න. අන්නේ තීරණේ, අන්නේ කාරණේ, අන්නේ තීන්දුව සමස්ත මේ රාජ්‍ය පළාත් රාජ්‍ය ඇතුළු සියලු දෙනා වෙනුවෙන් ලබා දෙන්න කියන එක ඉල්ලීමයි. එනිසා ආණ්ඩුවට මේ පිළිබඳව කල්පනා කරන්, ආණ්ඩුවට මේ පිළිබඳව විවිධ දේවල් ගැන හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එක නිශ්චිත ඉල්ලීමයි ඒ රුපියල් 25,000ක විධායක සේවාවේ ශ්‍රේණින්ට වැඩි කළ දීමනාව සමස්ත රාජ්‍ය පළාත් රාජ්‍ය සේවා ඇතුළු අදාළ සියලු දෙනාට ලබා දෙන්න කියන ඉල්ලීම පමණයි 8 සහ 9 අසනීප නිවාඩු වාර්තා කිරීමේ ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්ක අදාළ වෙන්නේ කියන එක අපි තා පැහැදිලිව කියනවා. මෙතනදී විශේෂයෙන්ම අපි රාජ්‍ය පළාත් රාජ්‍ය සේවා වෘත්ති සමිති එකතුව මේ 8 සහ 9 දෙදින ඒ ක්‍රියාත්මක කරන්න නියමිත අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයත් එක්ක මේ වෙනකොට ලංකාවේ රාජ්‍ය සේවාව නියෝජනය කරන, පළාත් රාජ්‍ය සේවාව නියෝජනය කරන, අර්ධ රාජ්‍ය ආයතන අංශ නියෝජනය කරන, විශ්‍රාමික සංගම් නියෝජනය කරන වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් මේ වන විටත් හෙට දවසේ සහ අනිද්දා මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයත් එක්ක එකතු වෙමින් තියෙනවා. ඉතිහාසයේ පළවෙනි වතාවට දශක ගණනාවක් ආපසර හැරි බැලුවොත් මෑත ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරම් වෘත්තීය සමිති ප්‍රමාණයක් රාජ්‍යාංශයේ, පෞද්ගලික රාජ්‍යාංශයේ, අර්ධ රාජ්‍යාංශයේ, ඒ වගේම පළාත් රාජ්‍ය සේවාවේ මේ සියලු අංශවල මේ තරම් වෘත්තීය සමිති ප්‍රමාණයක් එකට එකතු වෙලා එක ඉල්ලීමක් වෙනුවෙන්
පෙළගැහෙන මෑත කාලයේ පළවෙනි ඓතිහාසික අවස්ථාව විදියට අපි මේ අවස්ථාව ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා. අපි පාලකයන්ට කියනවා මේක මේ පණිවිඩේ තේරුම් ගන්න. එනිසා ඔගොල්ලෝ වංගු දාලා ඔගොල්ලෝ එක එක කතා වේදිකාවල කියලා එක එක පැතිවලට මේ ප්‍රශ්නේ යොමු කරන්න උත්සාහ කළත් මේ වෙනකොට මේ ආණ්ඩුවේ අසාධාරණ තීරණයට එරෙහිව, ආණ්ඩුවේ මේ දෙබිඩි පිළිවෙතට එරෙහිව, මේ රටේ රාජ්‍යංශයේ ඒ වගේම අර්ධ රාජ්‍යංශයේ පළාත් රාජ්‍ය සේවාවේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් මේ වන විටත් මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ඒ වෘත්තීය ක්‍රියාමාර්ගයට එකතු වෙලා අවසන්. අපි දන්නවා තාම වෘත්තීය සමිති එකතු වෙමින් ඉන්නවා. ඒ නිසා හෙට සහ අනිද්ද වෙනකොට සමස්ත රාජ්‍ය පළාත් රාජ්‍ය සේවාවේ සියලු ආයතනවල සියලු කාර්ය මණ්ඩලයන් මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ ක්‍රියාමාර්ගයට එකතු වෙන බව ඉතා පැහැදිලි. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා මේ ලැබෙන පණිවිඩය, මේ දෙන සිග්නල් එක සංඥාව ඉතා හොඳින් තේරුම් ගන්න. ඒ නිසා ඕගොල්ලොන්ට එක එක කතා කියලා, එක එක වංගු දාලා, එක එක විදියට මේ ප්‍රශ්නේ අර්ධ දක්වන්න උත්සාහ කරලා මගහැර යන්න බෑ, මගහැර යන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා සමස්ත වැඩ කරන ජනතාවගේ මේ අවදි වීමට ඇහුම්කන් දෙන්න, ඒ අදාළ ඉල්ලීම ඉටු කරන්න කියන ඉල්ලීම අපි තා වගකීමෙන් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විදිහට අපි පාලකෙන්ට සහ බලධාරීන්ට අවධාරණය කරනවා. ඒ වගේම අපි දන්නවා අපි මේ ඉල්ලීම කෙනෙකුට අහන්න පුළුවන් ඇයි මේ වෙලාවේ ඕගොල්ලෝ ඉල්ලීම් ඉල්ලන්නේ. අපි ඉතා පැහැදිලිව කියනවා මේ රටේ රාජ්‍යාංශයේ ඉන්න සමස්ත අය, රාජ්‍ය විතරක් නෙමෙයි, රාජ්‍යාංශය, අර්ධ රාජ්‍ය, පළාත් රාජ්‍ය, ඒ වගේම විවිධ විශ්‍රාමික වතු, මේ සියලු දෙනා වසර ගණනාවක් තිස්සේ, දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ අරගලයක ඉන්නවා. මේ ආණ්ඩුව ජීවන වීදම වැඩි කරලා තිනවා, භාණ්ඩ මිල වැඩි කරලා තිනවා, දෙවන්ත උද්ධමන තත්වයක් ඇති කරලා තිනවා, ඒ වගේම දරා ගන්න බැරි බදු බරක් ඇති කරලා තිනවා. එනිසා අද මාසික වැටුපක් ලබා ගන්න කිසිම කෙනෙකුට යහපත් ජීවන තත්ත්වයක් පවත්වාගෙන යන්න බෑ. හරියට කාලා බීලා, හරියට ගමනක් බිමනක් ගිහිල්ලා, දරුවන්ගේ උමනාටික ඉටු කරලා, ලෙඩට දුකට බෙහෙත් ටිකක් අරගෙන දෙමව්පියන්ට සලකගෙන එහෙම ජීවත් වෙන්න බැරි මට්ටමකට අද මේ ලැබෙන වැටුපපත් වෙලා තියෙනවා. බිල් ටික ගෙව්වහම, සීසන් එක ගත්තට පස්සේ, දරුවගේ කන මේ අවශ්‍ය පාසල් පොත් ටිකේ උපකරණ ටික බේරගත්තට පස්සේ මේ මාසික වැටුපෙන් අඩු ගානේ කන්න බොන්නවත් ඉතුරු වෙන්නේ නැති මට්ටමේ සොච්චං මාසික වැටුපක් තමයි අද අපේ රටේ වැඩ කරන ජනතාව ලබමින් තියෙන්නේ. එනිසා පාලකයන්ගෙන් මේ දැවැන්ත ඉල්ලීමක් තිබුණා දිගින් දිගටම ජීවත් වීම සඳහා සාධාරණ වැටුප් හෝ දීමනා වැඩි කිරීමක් කරන්න කියලා. හැබැයි පාලකයෝ මොකද කරේ? ඒ ඉල්ලීම පසෙක දාලා ඒ ඉල්ලීමේ කොටසක් අරගෙන අද වෙනකොට රාජ්‍ය සේවාවේ විධායක සේවාවේ නිලධාරින්ට පමණක් ඒ තිබිච්ච දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කරලා ලබා දෙන්න තීන්දුවක් අරන් තියෙනවා. ආණ්ඩුව විධායක සේවාවේ නිලධාරින් සඳහා ඒ 25,000 ලබා දෙන්න අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ අවධානය යොමු කරලා තියෙන්නේ භාණ්ඩ මිල වැඩිවීම, ජීවන වියදම් තත්ත්වය ඉහළ යාම, ඒ වගේම අධික බදු බර වැනි නිසා කාරණා නිසා එවැනි අයගේ ජීවන තත්ත්වයන් පවත්වාගෙන යන්න ඒ අවශ්‍ය කරන සහනයක් දෙන විදියට තමයි මේ 25,000 දක්වා මුදල වැඩි කරලා තියෙන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවෙන් අහනවා විධායක සේවාවේ නිලධාරීන්ට අද මේ බඩු විකුණද්දී වෙළඳ පොළවල් වල සේවාවන් ලබා දෙද්දී විධායක සේවාවයට වැඩි මිලකුත්, අනිකුත් සේවාවන් වල අයට අඩු මිලකුත්ද වෙළඳ පොළේ සිද්ධ වෙන්නේ නැහැ. කාටත් මේ වෙළඳ පොළේ බඩු විකුණන්නේ එකම මිලට, කාටත් මේ සේවාවන් වල මිල අය කිරීම කරන්නේ එකම මිලකට. ඒ නිසා අද විධායක සේවාවේ අයටත් අර්බුදයක් තියෙනවා, අනිකුත් සියලුම කාර්ය මණ්ඩල රජයේ සේවකයන්ට අනිත් අංශවලට අද අර්බුදයක් තියෙනවා. ඒ නිසා ආණ්ඩුවේ උත්තරේ වීදුව තිබුණේ සමස්ත වැඩ කරන ජනතාවට යම් සාධාරණ අගයකින් සාධාරණ දීමනාවක් ලබා දීම. නමුත් ආණ්ඩුව හිතාමතාම ශ්‍රේණි ભેද හදලා, සේවා ભેද හදලා, විවිධ පරතරයන් හදලා ගැටුමක් නිර්මාණය වෙන ආකාරයකට කොටසකට විතරක් රුපියල් 25,000ක් දක්වා දීමනාවක් ලබා දෙන්න ගත්ත තීරණයත් එක්ක තමයි මේ සමස්ත රාජ්‍ය සේවා, පළාත් රාජ්‍ය සේවා ඇතුළු මේ සියලු වෘත්තීය සමිතේ රාජ්‍ය සේවකයන් මේ ඉල්ලීම වෙනුවෙන් පෙළගැහෙමින් තියෙන්නේ. එනිසා අපි ආණ්ඩුවට කියනවා ශ්‍රේණි ભેද එපා, සේවා ભેද එපා, වැඩ කරන ජනතාව තුළ බෙදීම් සහ අසමගිය හැදෙන මෙවැනි දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන්න එපා. සියලු දෙනාට ඒ වැඩි කළ 25,000 දීමනාව සාධාරණ ලෙස ලබා දෙන්න කියන ඉල්ලීම අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා අපි ආණ්ඩුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.